අද මම ඔයාලට අරගෙන ආවේ දමිල ක්‍රමයට හදාගන්න රසම රස කිරි මාළු හත්තක්. ඉතින් බත් පාන් ඉඳියාප්ප ගන්න මේ මාළු හද නියමිට ගැලපෙනවා. ගොඩක්ම රසයි. ඉතින් ඔන්න වෙනදා හදන මාළු හද්දට වඩා විශේෂයක් කරලා රසම රස මාළු හත්තක් හදන්න ඔයාලත් කැමතිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද හදන්නේ කියලා බලන්න. මම මෙතන සුද්ධ කරලා පොඩි කෑලි වලට කපාගෙන තියෙනවා මාළු ග්‍රෑම් 250ක්. ඊට පස්සේ මම ඒකට මිරිස් කුඩු තේ හැඳි එකක්, කහ කුඩු තේ හැඳි භාගයක්, ගම් මිරිස් කුඩු තේ හැඳි එකක්, ලුණු කුඩු තේ හැඳි එකක් එකතු කරගත්තා. ඊළඟට මේකට පොඩියට චොප් කරගනිපු සුදු ලුණු බික් 4කුත් එකතු කරා. ඊළඟට දෙහි ගෙඩියගේ යොෂත් මේකට එකතු කරලා මේ ටික හොඳින් ගලවම් කරගන්න. ඊට පස්සේ පියනකින් වහලා පෑ භාගයක් වගේ පැත්තකින් තියලා තියන්න. එතකොට මේ මිරිස් තුන පහවල ඊට පස්සේ මේ තියෙන දෙහි වල මේ රස මේ මාළු වලට එකතු වෙනවා. ඉතින් පෑ භාගයක් වගේ අඩුම තියන්න ඕන. එතකොට තමයි මාළු එක ගොඩක් රසට හදාගන්න පුළුවන් වෙන්නේ. පෑ භාගයකට විතර පස්සේ තෙල් එකක් ලිපේ තියලා තෙල් ටික රත් වෙගෙන ඉඳී ඒකට අබෑටි තේ හැන්දක් එකතු කරන්න. අබෑටි ටික පුපුරනකොට ඒකට කරපිංචි ටිකක් එකතු කරන්න. ඊළඟට අපි මාළු කෑලි ටික පරිස්සමට මේ පෑන් එකෙන් තියාගනිමු. ඉතින් තෙල් එකට අබෑට කරපිංචි එකතු කරාම හරිම රසයි මේ මාළු එක බදිනකොට. හොඳ සුවඳකුත් එනවා. ඉතින් මාළු ටික හරි පරිස්සමට දෙපැත්තම ෆ්‍රයි කරගන්න ඕන. ලිපේකින් දර වැඩි කරන්නේ නැතුව මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන අඩු තෙල් ප්‍රමාණයකින් ලස්සනට මේ ටික ෆ්‍රයි කරගන්න පුළුවන්. මාළු වල එක පැත්තක් මේ වගේ ලස්සන රන්වන් පාට වේගෙන එනකොට අනෙක් පැත්ත හරව ගන්න. ඉතින් වැඩි තෙල් ඕන වෙන්නේ නැහැ මේ වගේ පෑන් එකක ෆ්‍රයි කරගනිද්දී අඩු තෙල් ප්‍රමාණයකින් හරිම ලේසියෙන්ම මාළු ටික ෆ්‍රයි කරගන්න පුළුවන්. මේ මාළු කරි එක අපිට ඊතරම් හුරු පුරුදු නොවුනත් දමිළ මිනිස්සු නම් මේ මාළු කරි එක නිතරම හදනවා. ඉතින් මේ මාළු කරි එක වැඩිපුරම හදන්නේ මඩ කලපුව පැත්තේ. ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයාලටත් ලේසියෙන්ම මේ විදියට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න හැමදාම හදන කිරි මාළු කරියට මේ විදියට වෙනසක් කරලා බලන්නකෝ. ගොඩක් රසට කන්න පුළුවන්. ඔක්කොම මාළු ටික මේ වගේ දෙපැත්තම ෆ්‍රයි කරලා ඊට පස්සේ තෙල් පෙරෙන්න ටිෂ්‍යු পেපර් එකකට දාලා තියාගන්න. ඊළඟට අපි භාජනයක් අරගෙන ඒකට අමු තුන පහ කුඩු තේ හැඳි එකහමාරක්, මිරිස් කුඩු තේ හැඳි එකක්, ගම් මිරිස් කුඩු තේ හැඳි එකක්, ඒ වගේමයි කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්න ඕන. ඊළඟට අපි මේ එකතු කරගන්න පිටිකට වතුර වලින් මේස හැඳි දෙකක් එකතු කරගන්න ඕන. ඊළඟට අපි මේක හොඳ පේස්ට් එකක් වෙනකන් කලවම් කරගන්න ඕන. ඉතින් මේක පොඩ්ඩක් ඝනට වගේ තිබුණොත් තව වතුර මේස හැඳක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ විදිහට හදාගනිමු. තුන පහ පේස්ට් එක පැත්තකින් තියලා හොඳ ලොකු මැටි ඇතිලියක් ලිපේ තියාගන්න. ඊළඟට ඒකට පොල් තෙල් වලින් මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඉතින් ඔයාට මේ මාළු කරි එක මැටි ඇතිලියක හදාගන්නව නැත්නම් ගොඩක්ම රසට හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකට අබෑට තේ හැඳි එකක්, ඊට පස්සේ උලුවහල් වලින් තේ හැඳි භාගයකුත් එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වෙලා අබැටි ටික පුපුරගෙන එනකොට යන්තමට තලාගනිපු අඟලක වගේ ඉඟුරු කෑල්ලක්, යන්තමට තලාගනිපු සුදු ලුණු බික් 6ක් වගේ එකතු කරගන්න. ඊළඟට රම්ප කරපිංච ටිකකුත් වැඩිපුර එකතු කරගන්න. දැන් මේ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න. ඊළඟට මේකට හීනියට ලියාගනිපු රට ලුණු භාගයකුත් මම එකතු කරගත්තා. ඊට පස්සේ දෙකට තුනට බලාගනිපු එනේර මිරිස් මේ කරල් තුන හතරක් එකතු කරගත්තා. ඉතින් ඔයාට මේකට එනේර මිරිස් නැත්නම් කොච්චි අව මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි අර කලින් හදාගනිපු තුන පහ පේස්ට් එක මේකට එකතු කරගන්න.
ඒකෙකුතුකරලා අවසානයේ ඒ භාජනයේටම තව වතුර මේස ඇඳ දෙකකුත් එකතුකරලා මේකට එකතුකරගන්න. දැන් ඔයා මේකට ලොකු තක්කාලි ගෙඩියකුත් පොඩියට කපලා එකතුකරගන්න. ඊට පස්සේ පියනෙන් වහලා ලිපේ ගින්දර ගොඩක්ම අඩු කරලා විනාඩි දෙකක් තුනක් මේක තියාගන්න ඕන. විනාඩි දෙකක් තුනක් වගේ යනකොට මේක තෙල් පෑදිලා වගේ තියෙනවා. ඊට පස්සේ පියන ඇරලා මේක හොඳින් කලවම් කරගන්න. මේකට දියකිරි කෝප්පයක් එකතු කරගන්න. දියකිරි ටික එකතු කරලා මේක හොඳින් කලවම් කරලා ලිපේ ගින්දර වැඩි කරලා දියකිරි ටික උතුරව ගන්න. දැන් මේකට ඔයා ලුණුත් එකතු කරගන්න. ඉතින් දියකිරි ටික එකතු කරාම ලිපේ ගින්දර ගොඩක් වැඩි කරලා ඉක්මනින්ම මේ දියකිරි ටික නටව ගන්න ඕන. දියකිරි ටික හඳින් උතුරගෙන එනකොට අපි මේකට මිටිකිරි කෝප්ප එකතු කරගනිමු. ඊළඟට දෙහිගෙඩියක තරම් සියඹලා ගුලියක් වතුර කෝප්ප කාලක හඳින් දිය කරලා ඇට ඉවත් කරලා ඊවිෂ ටිකත් මේ හොඳට එකතු කරගන්න. ඉතින් සියඹලත් එකතු කරාම තමයි මේ හොදියකේ අමුතුම රසක් එන්නේ. ඊළඟට මේක හඳින් කලවම් කරලා මේක පියන වහලා තියන්න ඕන. ඊට කලින් ඔයා මේකට මාළු ටික එකතු කරගන්න. දැන් බැදපු මාළු ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරලා පියන වහලා විනාඩි 8ක් 10ක් වගේ මදි ගින්දරේ උයා ගන්න. හොඳේක හොඳට නටාගෙන එනකොට මේකට කළු කුඩු වලින් තේ හැඳි කාලක් වගේ එකතු කරලා හොඳින් කලවම් කරගන්න. දැන් අපි කිරි මාළු කරියක හරි. ඉතින් හරිම රසට බත් පාන් ඉඳියාප රොටි කන්න මේ කිරි මාළු කරියක ගැලපෙනවා. ඉතින් උඩින් ඔයාලා බැදගනිපු කරපිංචා ඊට පස්සේ ලූණු ටිකක් එහෙම එකතු කරගන්න. එතකොට මේ මාළු කරියක තවත් රසයි. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගනිපු රසම රස කිරි මාළු කරියක. ඔයාලත් මේ මාළු කරියක හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. चैनल का सब्सक्राइब कर ला दिखट मगे चैनल का मगे वीडियो बलूट गुडक स्तूति आय दवसक रसम रस लेसी रेसीपी अगर इन्ना हेमोटम तेरवा सरनाई।